ये मुकद समय दर्शन अनिदर्शन अभी कथमंतन रूपं सपटिगं कथमंतन रूपं अपटिगं इतकोटे सपटिग रूपे किया मुकद सपटिग के लिए गतिम सहित गतिन स्वभाव युक्त रूपे मुकद එතකොට ගැටීම් කෘත්‍ය නොකරන නමුත් රූපය ගැටීමක් නැති රූප වුණාද එතකොට සක්කායතනේ සෝතායතනේ ගහනායතනේ ජීවායතනේ කායායතනේ රූපායතනේ සද්ධායතනේ ගන්ධායතනේ රසායතනේ පොට්ටබ්බායතනේ කියන මෙන්න මේ ආයතන 10 දත යුතුයි මේවා සප්පටික රූප ඒ කියන්නේ හැට රූප ගැටෙනවා කාණ්ඩ සද්ද ගැටෙනවා වගේ ගැටීම් කෘත්‍ය කරනවා එතකොට දැන් अभी के स्पर्श दिखट बेदनवाने फटिक संपस्से की फटिक संपस्से की कारण पिना मेन मेति आयतन इत पे चक्कायतन सोतायतन गहनायतन जीवायतन कायायतन रूप श्रद्ध गंध रस पोटबकी मेन मे रूप दहाय दिन सब फटिक रूप गतिम कृत्य कर्ण गटिन रूप तब यमक गटेन पुलवा गटेन यान कर्मटयान रूपतमय मे रूपदाय अदाल नी अदाल नमुत्तर अवबोधि सदा अभी के मुको नाम रूप पश्चा पश्चिन चनकति पुत्रजाते आन मानिनी यमाकार अंगी यम निमित्तंगी यम लिंग्यंगी यम आकार अंगी रूपेयन पेनवीमक नतिनं नामकै पटिक संपस्य अपिनेज इतवस्ति यम आकार अंगी लिंग्यंगी निमित्तंगी नाम धर्मेयन पेनवीमक नतं ये धर्मे नतिनं रूपकै अधिवचन संपस्य अपिनेज केला එතකොට මෙන්න මේ කාරණාව මේ පටික සම්පස්ස අපටික කියන ධර්මතාව හරහා දතේකි දැන් ඒකෙදි දැන් සමහර තැන්වලදී විස්තර කරනවා මම අහගෙන තියෙනවා රූපකය අධිවචන සම්පස්සෙත් නාමකය පටික සම්පස්සෙත් කියලා ඒක වැරදි එහෙම නෙමෙයි බුදුරජාන් වහන්සේ අහන්නේ යම් ආකාරයන්ගේ ලිංගයන්ගේ නිමිත්තයන්ගේ රූපය යන පැනවීමක් නොවේ නම් ඒ ධර්මතා නැතිනම් නාමකයේ පටික සම්පස්සය පෙනෙයිද යම් ආකාරයන්ගේ ලිංගයන්ගේ නිමිත්තයන්ගේ නාම ධර්මයේ යන පැනවීමක් නැතිනම් නාම ධර්මයේ යන කාරණාවක් නැත්නම් රූපකයේ අධිවචන සම්පස්සය පෙනෙයිද කියන මේ කාරණාවෙන් කියන්නේ පටික සම්පස්සය නාමකයේ अभिवचन संपस्ते रूपकाय उपमा यम आकार लिंगांगे निमित्तांगे दिल के लिए यमक दिल नेत्तं अबगहक दिल पे नहीं दे के रहा यम आकार लिंगांगे निमित्तांगे अबाई के लिए यमक नेती ना दिल गहक अब पे नहीं दे के रहा ना वागे एकाक नहीं एक एंकी अंब गहे हेदेन दिल्ली दिल गहे हेदेन अंबेगी एक मे आकार निमित्यंगी मे मे दिल के एक हिंदा मे कारण अंब के लिए मकन मे कारण तीन सह मेकते रूप के लमक नती नामक अधिवचन संपस्थने के लहन एक मुको रूपकिन कृत्या नेत्त भवांग मत मे इन चितट मनसट मे रूप गटिला मनायतने अतिवेन स्पर्शने के लहन दंगे मुको भवांग भवांग चलन कियन मट्टंग अतिवेद रूप के लखक नेत्त එතකොට නාම ධර්ම නැතිනම් රූපකය අධිවචන සම්පස්සය ඇතිදී දැන් හිත කියලා එකක් නැත්නම් මේ කයේ මේ සංවේදී බවක් අවිඥානික බවක් එහෙම තියෙයිද
ඒ කාරණාන් කියන නාම ධර්ම තියෙන නිසා මේ කය සංවේදී බව තියෙන්නේ. එතකොට රූප තියෙන නිසායි නාම කය ස්පර්ශයක් දැනෙන්නේ කියන කාරණාව. එතකොට ඒ වගේ මේ දෙක දෙපැත්තට කියනකොට ඒක දැනගන්න ඕනේ හැම වෙලේම අදි වචන සම්පස්සේ කියලා කියන්නේ නාම සම්පස්සේ නාම ධර්ම අරමුණු කළේනකොට අන්න එතනදී හැම වෙලාවෙම තියෙන රූප අපටිකයි. එතකොට රූපකය හැම වෙලාවෙම තියෙන පටික සම්පස්සය. එතකොට තියෙන රූප සප්පටික. එතකොට මේ සප්පටික කියන රූප දැනගන්න ඕනේ හැම වෙලාවෙම මේක තියෙන මේ ගැටීම නිසා අවදි වෙන්නේ හැම වෙලාවෙම මොකද්ද? නාමකය. හැම වෙලාවෙම මේ රූප ගැටීම නිසා අවදි වෙන්නේ නාමකය. නාමකය අවදි බව නිසා හැම වෙලාවෙම ප්‍රකට වෙන්නේ රූපකය. තේරුණාද? එතකොට කතමං තං රූපං අප්පටිගං. අප්පටික කියන්නේ ගැටීම් කෘත්‍යයක් නොකරන සිතත් එක්කම උපදින. ප්‍රතිපක්ෂ නැහැ, සිතත් එක්කම උපදින, සිත එක්කම පවතින, සිත එක්කම නිරුද්ධ වෙන ස්වභාවයුක්ත රූප තියෙනවා. ඒවට කියනවා අප්පටික රූප. ඒ රූප හැම වෙලාවෙම චිත්තජ සිත පිළිබඳ වූවා. එතකොට ඒ රූපෝලින් හැම වෙලාවෙම සිත පිළිබඳ වූ ස්වභාවයෙන් හැම වෙලෙම කරන්නේ මේ රූපකය හදන එක. දෛත්‍ය ඉන්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය වගේ රූප තියෙනවා. ඒ රූප ටිකේ හැම වෙලාවෙම හිතේ තියෙන ඒ ගතිය ප්‍රකට මේ රූපේ. රූපේ තියෙන ගතිය හැම වෙලෙම ප්‍රකට හිතේ. දෙක දෙපැත්තට තියෙනවා. දැන් ඉන්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ස්වභාවය හිතේ තිබුණාම ඒක ලෝකෙට ප්‍රකට වෙන්න මොකෙන්ද? මේ මහභූත රූපේ. දැන් අපිට මෙහෙම ඒකේ ප්‍රතිඵල ටික හම්බලා තියෙන්නේ මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියන මේ සටහන් ඇති කරවල. එතකොට රූපකය චක්කුසෝත ගානාදී රූප ගැටුණාම ඒකේ කෘත්‍යය තියෙන්නේ මොකද්ද? නාම ධර්ම ඇති කරවල. එතකොට හැම වෙලෙම ධර්මතාව දෙක දෙපැත්තට මේ සප්පටික රූප අපටික රූප කියන කාරණා දෙක දැනගත්තාම අපිට මේ නාම රූප කියන ධර්මතාවයන් පරිඤ්ඤය වෙන්න මේ ස්පර්ශය ගැන දැනගන්න හරි පහසුයි. එතකොට මෙන්න මේක අදිවචන සම්පස්සය, මේක පටික සම්පස්සය කියන්නේ. එතකොට මොදෙට තේරුම් කරගන්න ඕනේ පටික සම්පස්සය කියන කාරණාව කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ ටික අත්හැරලා. මෙන්න මේ ටික. ඊට පස්සේ අපටික රූප කියනකොට ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියලා අපි කළේ රූප තව 14. එතකොට කාය විඤ්ඤාති, වාචි විඤ්ඤාති, ආකාශ ධාතු, රූපස්ස, ලහුතා, මුදිතා, කම්මඤ්ඤිතා, උපචේ, සංදේ, ජරතා, අන්තිතා, කබලින්කාරක මේ ටික ඔක්කොම ගත්තාම ධම්මායතනීය පරියාපන්න රූප ටික ඔක්කොම අපටිකයි. එතකොට මේවා අපටික රූප. ඊට පස්සේ කතමන්තං රූපං ඉන්ද්‍රියං. චක්කු ඉන්ද්‍රිය, සෝති ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉක්ින්ද්‍රි, පුරිස ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය. හැම වෙලාවෙම දැනගන්න ඕනේ රූපවල ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප තියෙනවා. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන වෙනවා. යම් කටයුත්තක් කරන්න ගියාම ප්‍රධාන වෙන, ඉදිරිපත් වෙන, මුල් වෙන ටිකට කියනවා ඉන්ද්‍රිය කියලා. රූපවලත් තියෙනවා ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප. හැම රූපම නෙමෙයි. සිතක අපි කියමු ඉන්ද්‍රිය ධර්මතා තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියලා ඒ කුසල චිත්තවලට, ඒ ධර්මවලට මුල් වෙන කාරණාවට කියන ඉන්ද්‍ර කියලා. එතකොට ඉන්ද්‍රිය ප්‍රධාන වෙන්නේ. ඒ වගේ සමහර රූප තියෙනවා ඒ රූපේදී හිතත් අභිභවලා, චෛතසිකත් අභිභවලා, අනිත් අවශේෂ ඔක්කොම අභිභවලා එයා ප්‍රකට වෙන රූප තියෙනවා. ඒකට චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉක් ඉන්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියන මේ රූප ටික, මේ රූප අටක් තියෙන, මේ අට ඉන්ද්‍රිය කුච්ච කරනවා. ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියන්නේ දර්ශන කෘත්‍යයේදී අනිත් අය ඔක්කොම යට කරලා, අනිත් අය ඔබලා, අනිත් අයට මුකුත් කරන්න බැ, ප්‍රධානව කටයුතු කරන කෘත්‍ය කරන්නේ හැ. එයා දෙන විදිහට තමයි චක්කු විඥානය දැනගන්න වෙන්නේ. එයා කියන විදිහට තමයි මේ සයිසික ටික උනත් පවතින්නේ. එයා කියන විදිහට තමයි රූපේ පෙනී හිටින්න ඕනේ. ඒ නිසා ඉන්ද්‍රිය කෘත්‍ය කරන ටික කරනවා මොකද්ද? දර්ශන කෘත්‍යයේදී ඇහැ ඉන්ද්‍රිය කෘත්‍ය කරනවා. රූප වලින් චක්කු ඉන්ද්‍රිය.
සෝත ඉන්ද්‍රිය කන කියන එකත් ඉන්ද්‍රිය කෘත්‍ය කරන එකක් ප්‍රධාන වෙනවා සද්දයක් අහන වෙලාවේදී සද්ද රූපේතවත් ප්‍රකට බැරි එතකොට ඒ සෝත විඥානෙට ඒ චෛතසික කිසි කෙනෙකුට ඉදිරියෙන් ඉන්න බැරි කෘත්‍යයක් කරනවා කන එයා දෙන විදිහට තමයි මේ අනිත්‍යය යටෙන්න ඕනේ එයා පෙන්වන විදිහට තමයි අනිත්‍යය දැනගන්න ඕනේ එයා පෙන්වන විදිහට තමයි අනිත්‍යය හැසිරෙන්න ඕනේ කරන්න ඕනේ කියන ටිකක් ගන්නවා ශ්‍රවණ කෘත්‍යයේදී කන කියන එක ප්‍රධානව කටයුතු කරන රූපයක් ඒ හින්දා කනට කියන ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය කෘත්‍ය කරනවා කනින් ඊට පස්සේ ගඳ සුවඳක් දැනෙනකොට ඒ නාසයේ දෙන මට්ටම් තමයි ඉන්ද්‍රිය එයා දෙන්නේ මේක දුගඳක් කියලා නම් දුගඳම තමයි එයා දෙන්නේ සුවඳක් කියලා නම් සුවඳම තමයි ඒක දැන් මේවා කර්මජ රූප කියන්නේ මේ ඉන්ද්‍රිය රූප වෙනස් වෙනවා කෙනා කෙනාගේ මට්ටම් දැන් අපිට ගඳයි කියලා තේරෙන එක ඒක එහායක කෙනෙකුගේ කර්මයට හැටිච්ච ඒ ගඳ එයාට එක සුවඳක් වගේ දැනෙන්න පුළුවන් ඈ දාසිජි ටිකක් අපිට ගඳයි සායතිර සංගත සතෙකුට ඒක සුවඳක් වගේ වෙන්න පුළුවන් ඒ වගේ එතකොට කෙනාගේ ඒ වෙලාවේදී ගහන විඥාණයටවත් පුළුවන් කමක් නෑ නෑ ඕක දුගඳයි ඕක හොඳයි කියලා එහෙම ගන්න බෑ කියන විදිහට මෙයා දෙන විදිහට තමයි ගන්න ඕනේ ඒ වගේ දිවත් එහෙමයි කයත් එහෙමයි දත යුතුයි ඒ විදිහටම ඉති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියන්නේ හිතේ ඒක ධම්ම ආයතනේ පරියාපන්න රූප ඒ ඉන්ද්‍රිය තියෙන ඒ කර්මයෙන් හටගත්තේ ඒ ස්වභාවයේ තියෙන ඒ ඉන්ද්‍රිය රූපයට අනුවම තමයි මේ රූපය හැදෙන්න ඕනේ මිසක සතර මහා ධාතු රූපේ ආය වෙන විදිහකට බෑ මේ සතර මහා ධාතු රූපයේ අපි කියමු ඔළුවේ කෙස් හැදෙනවා වගේ මූණෙත් කෙස් වෙන විදිහට මේ විදිහට හැදෙන්නේ ඇයි මේ පුරුෂ ඉන්ද්‍රිය රූපේ ආය වෙන විදිහකට බෑ මේ විදිහටමයි මේ රූපය හදන්න ඕනේ කෙස් එහෙම මූණේ රවුල් හැදෙන්නේ නෑ අර එහෙම කියලා හැදෙනවන රූපේ මේ විදිහට මේක හැදෙන්න ඕනේ කියලා යාස උනේ විදිහට තමයි මේ කය හදලා ගන්න ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියනකොට ඒ ජීවිත ඉන්ද්‍රිය කියනකොට මේ ධර්මතා මේ විදිහට මෙහෙම පවතින ඕනේ මෙච්චර කාලයක් පවතින ඕනේ කියන වගේ තැනකින් එයා තීරණය කරන්නේ එතකොට ඒ රූප ටික හැම වෙලාවෙම බලය දරනවා අනිත් අය අභිභවාගෙන ඒ කෘත්‍යයේදී ඒ එයාගේ විෂයේදී එයාට අදාළ විෂයක් තියෙන මේ ඉන්ද්‍රිය හැම කෙනාටම එයා ප්‍රධානයි කියලා කියන්නේ එයාගේ ශේෂ්ත්‍රෙදී එයා බලයි අනිත් අයට වඩා එතකොට ඒක හැම රූපයකටම බෑ ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප ටිකක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය කෘත්‍ය කරනකොට හැම වෙලෙම දත යුතුයි ඉන්ද්‍රිය කියලා කියන ප්‍රධාන අර්ථයෙන් ප්‍රධාන වෙනවා ප්‍රධාන වෙන්නේ කොහොමද? එයාට අදාළ විෂයේදී එයා ප්‍රධානයි ඒ තෙන්දි චිත්තජෛසිකද යට කරගෙන. එයාගේ කෘත්‍ය ප්‍රධානයි. අන්න ඒ අර්ථයෙන් දකින්ද ඉන්ද්‍රිය කියන එක ඔය මං කිව්වා වගේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියන මෙන්න මේ ටික ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප. ඒ අරමුණේදී, ඒ අරමුණේදී හිතට බෑ ඇහෙන් මෙහෙම පෙන්වද්දී හිතට බෑ වෙන විදිහකට දකින්න. වෙන රූපයක් දකින්න බෑ. ඉන්ද්‍රිය බල, ඒ කියන්නේ මේ ඉන්ද්‍රියෙත් පෙන්නන රූප මට්ටමක් නෑ නෑ මෙතන මේට වඩා සියුම් රූප තියෙනවා මේ හරි අමුණුසේ ඉන්නවලු මට ඒක බලන්න ඕනේ කියලා හිතට බලන්න මේ හැට ඇහෙන් පෙන්නන මට්ටම ඇරෙන්න පෙන්නුවොත් මිසක මෙයාට හිතලා බලන්න බෑ හිතට සමහරවිට දන්නවා මේ තැනක මෙහෙම දේවල් තියෙනවා මේට වඩා මේ සියුම් අවකාශය තව රූප කලප ඕන තරම් ඇති කියලා දන්නවා අපි නෝනේ දැනගත්තට ඒවා බලන්න බෑ මොකද මෙයා දෙන විදිහට විතරයි බලන්නේ දෙන විදිහට යටෙන්න ඕනේ කියන තැනකින් තියෙනවා එතකොට මේ ඉන්ද්‍රිය වඩන්න පුළුවන් ඒවා කර්මජ රූප මේව වෙනස් කරන්න පුළුවන් ඒව වෙනස් කළාම එයාව වෙනස් කළාම එයා හරහා තියෙ උපකාර ගති යුතු මිසක ඒද එයා බලවත් කළා දුබල කළා එයා හරහාම ලැබෙන වෙනසක් මිසක මේ මේ දර්ශන කෘත්‍යෙදි වෙන ක්‍රමයක් නැහැ ඒ නිසා තේරුණාද ඒ වගේ ඒ ඉන්ද්‍රිය කියනකොට රූපවල ඉන්ද්‍රිය කෘත්‍ය කරන්න බෑ හැම එකකටම රූපවල ඉන්ද්‍රිය කෘත්‍ය තියෙනවා නාම ධර්මවලත් රූප ධර්මවලත් රූප ධර්මවල ඉන්ද්‍රිය කෘත්‍ය ද තේතු යාර්ථයකින් එතකොට ප්‍රධානව කටයුතු කරනවා ප්‍රධානව කියලා කියන්නේ ඒ විෂයේදී එයා ප්‍රකටයි එයාට යටත් හොය අනිත් අය ඉන්නේ කියන්නේ එයා දෙන විදිහකටයි අනිත් අය අපෙන්න ඕනේ කියන වගේ තැනක ඊට පස්සේ කතමන්තන් රූපන් න ඉන්ද්‍රියක්
ඔය ඉන්ද්‍රියට ඇර අනිත් රූප ටික ඔක්කොම දකින ඉන්ද්‍රිය නෝන රූප මොනවද රූප ආයතනේ සද්ද ආයතනේ ගන්ධ ආයතනේ රස ආයතනේ පොට්ටබ්බ ආයතනේ ඒ වගේ ඒවා එතකොට විඤ්ඤාප්ති රූප ආකාශ ධාතු ලහුතා මුදිතා කම්මඤත ඔය ඒ වගේ දේවල් ඉන්ද්‍රිය කෘත්‍ය කරන්නේ නැහැ. තව කෙනෙක් යටතේ ඉන්නේ ඒවා. එතකොට ඒ රූප ටික දකින්න ඕන ඉන්ද්‍රිය නෝන රූප. ඉන්ද්‍රිය වන රූප හැටියට මේ රූප අට දත යුතුයි. ඉන්ද්‍රියයි කියන්නේ මෙන්න මේ අර්ථය කියලා දත යුතුයි. එතකොට ඉන්ද්‍රිය නෝන රූප මෙන්න මේකයි කියලා දත යුතුයි. එතකොට අපිට හොඳ උත්තරයක් නෝනක් ලැබෙනවා. ඇහින් බලන්න ගියොත් ඇහැට ඕන විදිහට පෙන්ලා තියෙනවා මිසක හිතටවත් ඕන විදිහකට තව කෙනෙකුට ඕන විදිහකට මේක වෙනස් වෙලා වෙනස් කරගන්න බැහැ. ඒකයි කර්මයට විපාක කියලා කියන්නේ. කර්මයෙන් සකස් කරලා දුන්නේ මේ මට්ටමේ හැක් නම් ඒ මට්ටමට තමයි සැප දුක් විඳින්න වෙන්නේ. හිතෙන් කරගන්න ඒ කර්ම වෙනස් කළා තමයි වෙනස් වෙන්නේ. ඒක කර්මජ රූප කියලා කිව්වේ ඒකයි. ඉන්ද්‍රිය බලවත් හෝ දුබල වෙන්නේ කර්මය බලවත් නම් කර්මය දුබල නම් ඉන්ද්‍රිය වෙනස් වෙනවා. කර්මෙන් හටගන්න රූප කර්මය බලවත් වෙනකොට එයින් හටගන්න රූප බලවත්. කර්මය දුබල වෙනකොට එයින් හටගන්න රූප දුබල. එතකොට කතමන්තන් රූපං මහභූතං පොට්ටබ්බායතන ආපෝධාති. ඒ කී අපි කළා පොට්ටබ්බායතනේ මහභූතං. මොකද පොට්ටබ්බායතනේ තියෙන්නේ පඨවි තේජෝ වායු කියන තුන ආපෝධාතුයි. මෙන්න මේ හතර ගන්න මහභූත. කෙලින් මහභූත කියලා කියන්නේ ඍජුවම. ඒකයි ආය මෙතන ඇත්ත නොදකින්නවා කියන කෙලෙසය ඇත්ත නොදකින්නවා කියන කෙලෙසයත් තව ආයතනයට බඳින් බැඳලා නිමිති වශයෙන් ගන්නවා කියන කෙලෙසයත් හැරුණුකොට නැත්තම් කයියම කල්නවා කියනකොට පවතින ස්වභාවයෙන්ම ගැටෙන ලක්ෂණයක් මේකේ තියෙනවා. අපිට කයට ගැටෙන්නේ මහ භූතමයි කෙලින්ම තියෙන. එයාගේ මට්ටමෙන්ම ගැටෙනවා. නමුත් අපි ලෝකෙට අපිට හම්බ වෙන්නේ ඒක. මොකද අපිට හම්බ වෙන්නේ මෙයා සාසව වෙලා. මොකද පොට්ටබ්බායතනේ කියලා හම්බ වෙන්නේ අපිට මේ පොත. පොට්ටබ්බායතනේ කියලා අද අපිට හම්බ වෙන්නේ කෙලෙස් වශයෙන්. බර්ලා පොට්ටබ්බායතනේ කියන එක හරියට පිළිසින් දැක්කහම අනිත් ඒවට මේ සම්බන්ධයක් නොකර ගැටෙන ස්වභාවයට තද ස්වභාවයට ස්පර්ශන ස්වභාවයට ඉඳ තියලා බැලුවාම අන්න එතකොට තමයි පොට්ටබ්බ හැම වෙලාවෙම එක කාරණාවක් දකින්න ඕනේ. ඉස්සෙල්ලා කෙලෙස් නැති වෙන්න ඇත්ත දකින්න ඕනේ. ඇත්ත දැක්කහම කෙලෙස් නැති වෙනවා. කෙලෙස් නැති වුණහම ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙනවා. නිවන කියන එක නැත්තම් ස්කන්ධ නිරෝධය අපිට කෙලින්ම ගන්න බෑ. අපිට පුළුවන් සම්මාදිට්ඨිය ඇත්ත දකින්න. ඇත්ත දැක්කහම හටගත් ධර්ම නිරුද්ධ වෙනවා කියන කාරණාව සාක්ෂාත් වෙනවා. දැන් පොට්ටබ්බ ආයතනයේ කයට යම ගැටුනහම ගැටීමෙන් පස්සේ ගැටෙන එක ඉවරයි. ඉවර වෙන දේ නොපෙනෙන්නේ අපි ඒක තව එකකට බඳින නිසායි. දැන් ඇහැට පේන මේ රූපය බඳලා තමයි මේ ඇල්ලුවේ අහුනේ ගැටුනේ පොතයි කියන තැනකින් ඉන්නේ. ඒකට ඇත්තකට ගියහම ගැටුණු පොට්ටබ්බ ආයතනයේ මතකයි අපිට. නමුත් පොට්ටබ්බ ආයතනයේ කියලා මේ ගැටීම අපිට කෙලෙස් සහිතයි. පොට්ටබ්බ ගැටුනේ පොට්ටබ්බ ආයතනයේ ඒක හරි ගැටුනේ පොතයි කියන තැනකින් මේ නිමිත්ත බඳපු එක මේකේ කෙලෙසයි. අනේ නිමිති නොබඳ ඉන්න බෑ අපිට පොට්ටබ්බ ආයතනයේ වෙන්ව තනියම දකින්න නැතු. පොට්ටබ්බ ආයතනයේ වෙන්ව තනියම දකින්න බෑ රූප ආයතනයේ වෙන්ව තනිය දකින්න නැතු. එක ආයතනයක් ලහා ගත්තොත් අනිත් ආයතනෙ දෙහෙනවා. පැටලෙනකොට ඔක්කොම ටික පැටලලා තියෙනවා. රූප ආයතනය හරියට තේරුනොත් අනිත් ඒවා වෙන් කරගත්තා. පොට්ටබ්බ ආයතනය හරියටම පොට්ටබ්බ ආයතනය කියලා තේරුණා කියන්නේ අනිත් ඒවා බඳින්නේ නැහැ. එක ආයතනයක් දැනගත්තොත් අනිත් ඒවා දැනගත්තා වෙනවා. එකක් පැටලුණා කියන්නේ ඔක්කොම පැටලුණා වෙනවා. මේක. එතකොට කෙලින්ම පොට්ටබ්බ ආයතනය කියන්නේ නැත්නම් ආපෝ ධාතුව කියන්නේ මෙන්න මේක මහා භූතය. ඒවා කෙලින්ම මහා භූතය. තාපී නිකම් භාවනා කරනකොට සක්ම භාවනාවේදී හැම සමහර විටක දෙනවා අඩිය තියෙන තැනට හිත අරගෙන යන්න පටවි 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 කියලා හිතන්න කියලා කියනවා.
මොකද කකුලේ තියෙන පටේ ස්වභාවයට බාහිර පටේ ස්වභාවය හැපෙනවා ඒ ඇත්තට හිත අරගෙන යනවා මේකෙන් කරන ලොකු දෙයක් මේ පේන දෙයට අඩිය තියෙනව නෙමෙයි දැන් අපි හිතාගන්නේ මේ පේන දෙයට අඩිය අපි අඩිය කියන්නේ කියලානේ පේන දේ අනිකක් දැන් කකුල හැපෙන්නේ මෙහෙම තැනකයි කියන එක ඒකෙන් කියන ලොකු කෙලෙස්යක් වෙනවා පේන දේ ගැටෙන දේ වෙන් කරලා ගන්න තමයි මේ නුවණ ගෙනියන්න යර විදිහට අර කරන්නේ ඒ වගේ ඊට පස්සේ ඒක සාර්ථකයි ඒ කියන්නේ යම් මට්ටමක හෝ මුලාව දුරු වෙනවා මේ පේන දේට අඩිය තියෙනව නෙමෙයි කියන එක නැත්තම් අපි හැම වෙලාවෙම ඉදිරියෙන් පේන දේටමනේ අඩිය තියන්නේ නැති වෙනවා මොකද එතකොට අර තද ස්වභාවයට මෙයාගේ මනස අරගෙන යනවා ඉතින් නීවරණ එහෙම දුරු කරගන්න එක හරි උපකාරයි කතමන්තන් රූපන් මහභූතං මහභූත නොවන රූප මොනවද ඒ රූප 28 මහභූත රූප හතර අතහැරලා අනිත් රූප ටික චක්කායතනේ සෝතායතනේ මේ චක්කායතනේ රූපායතනේ සෝතායතනේ සද්ධායතනේ කියලා මෙන්න මේ ආයතන හරහා ඉතුරු ටික දතේති පොට්ටබ්බ ආයතනයයි මහභූතයි ආත්මය ආපෝ ධාතුවේ අතහැරලා අනිත් රූප ටික දකින්න ඔක්කොම මොකද්ද මහභූත මහභූත නෙවේ එතකොට මහභූත නොවන රූප කියනකොට හොඳට දකින්න ඕනේ මහභූත නොවන රූප උපාදාය රූප කියන රූප හැම වෙලාවෙම හැදිලා තියෙන්නේ මහභූත එක්ක හිත සම්බන්ධවයි එතකොට ඒක මහභූත නෙමෙයි මහභූත නිසාම විද්‍යමානයි හිතට ප්‍රකටයි හිත නැතුව කවදාවත් ඒ රූප නැහැ පවතින්නේ කෙලින්ම උපාදාය රූපය කියලා නැතිනම් මහභූත නොවන රූපය කියලා එකක් කොහෙවත් නැහැ අහස කොහෙවත් නැහැ මහභූත රූපය කියන එක උදව් කරගෙනම චිත්තජෛසික ධර්ම උදව් කරගෙනම හැදෙන එකක් තමයි මහභූත නොවන රූපය එතකොට ඒකට අර මං කිව්වා වැලි කැට ටික වගේ දකින්න මහභූත තියෙන තැන ගොඩක් හැටියට පේනවා එතකොට වැලි කැට ටිකත් අවශ්‍යම ඕනේ අපිට මෙහෙම එකක් තේන්න වැලි කැට ටික නිසාම පේනවා වැලි කැට ටික නැතිනම් උතන අහස එහෙම ගොඩක් පේන්නේ අපිට ඒක උපාදාය මහභූත නිසා පේනවා එතකොට මහභූත නිසා පේනකොට ඒක මහභූත නෙමෙයි එතකොට මහභූත නිසා පේනවා දැනෙන කොහටද මේ හිතට එතකොට එහෙම රූපයකට ලෝකේ තියෙනවා ඒක චිත්තජ නෙමෙයි දැන් අපි කියමුකෝ මේ චිත්තජ කිව්වහම අපිට හිතෙන් හටගත් එකක් විතරනේ මේකෙදි ඒකයි දැන් මහභූත නිසා හිතට පේන චක්කු විඥානේ විඥානේ ඒ හිත හඳුන්වනවා ඇහැමුල් කාරණාව කරගෙන දැනගන්න රූපයක් නේ කියලා එතකොට ඇහැ උපකාරයෙන් දැනගන්න වෙන්නේ ඇහැ තමයි මේ රූපය උපපදන්නේ ඇහැ රූපය උපදවන රූපය ඇහැ උපදවන දෙන්න ඕනොන්ට උපකාර උපදවන කියන කෘත්‍යයක් තියෙනවා එතකොට කතමන්තාන් රූපම් විඤ්ඤප්ති විඤ්ඤප්ති රූප කියන්නේ ඒ කියන්නේ යමක් විඤ්ඤාපණය ඒ කියන්නේ විඤ්ඤප්ති කියන්නේ නිකන් දැනුම් දීමක් කරන්න පුළුවන් රූප මොනවාද ඒකට තියෙනවා කයෙන් දැනුම් දීමක් කරන්න පුළුවන් වචනෙන් දැනුම් දීමක් කරන්න පුළුවන් රූප තියෙනවා කය පිළිබඳව යෑමක් හෝ එමක් හෝ ඉදිරි බැලීමක් ආපසු හැරීමක් අත ගැනීමක් මේ කියලා කය විඤ්ඤාපනය කරන්න කය යමක් හඟවන්න උපද්දන සිත සිතෙන් උපද්දන ඒ ගතිය කයේ එහෙම කරන ස්වභාවය දකින්න විඤ්ඤාප්ති රූපය කියලා කය කියන එක මේ විඤ්ඤාප්තිය නෙමෙයි කයෙන් විඤ්ඤාපනය කරන්න පුළුවන් අතවරණ කියන ගතිය දකින්න විඤ්ඤාප්ති රූපය එතකොට වචනය නෙමෙයි වචනේ කතා කරන්න පුළුවන් බව කතා කරන ගැති ඒ විඤ්ඤප්ති රූපේ තියෙන නිසයි තිරසංගත සත්‍යන්ට කතා කරන්න ගියා. පිට කතා කරන්න පුළුවන් ඕන 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 විදිහකට. මේ විදිහට ඒ විඤ්ඤප්ති රූපේ නිසා. එතකොට කතමන්තන් රූපං න විඤ්ඤප්ති. එතකොට විඤ්ඤප්ති නෝන රූපේ මොනවද? විඤ්ඤප්ති කියපු රූප දෙක අතහැරලා ඉතුරු රූප 26ම දකින්ද විඤ්ඤප්ති නෝන රූප. ඊට පස්සේ
කතමන්තං රූපං චිත්ත සමුත්ථානං චිත්ත සමුත්ථාන හිතෙන් හටගත්තා වූ රූප මොනවාද හිතෙන් හටගන්නා වූ රූප කාය විඤ්ඤප්ති වාචි විඤ්ඤප්ති යංවා පනම්පි අත්ති රූපං චිත්තජං චිත්ත හේතුකං චිත්ත සමුත්ථානං රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ආකාශ ධාතු ආපෝ ධාතු රූපස ලහුතා රූපස මුදිතා රූපස කම්මිතා රූපස උපසේ සන්තති කබලින්කාර ඉදං තං රූපං චිත්ත සමුත්ථානං. එතකොට මේ චිත්ත සමුත්ථාන රූපය කියලා කියන්නේ මොකද්ද? කාය විඤ්ඤප්ති රූපේ කයින් මොනවා හරි දෙයක් කරනවා නම් හොඳට දකින්න ඕනේ. මෙහෙම කරවන ගතිය හදලා තියෙන හිතේ මේ රූපයේ කය මෙහෙම හරවනවා කියන ස්වභාවය උපද්දලා තියෙන හිතේ වචන මෙහෙම කතා කරනවා කියන ස්වභාවය උපද්දලා තියෙන නැගිටවලා තියෙන හිතේ. එතකොට ඒක චිත්ත සමුත්ථාන රූප. ඒ විතරක් නෙමෙයි යම් රූපයක් තියෙනවා නම් චිත්තජ සිතින් උපන්න චිත්ත හේතුක සිත හේතුෙන් හටගත්ත චිත්ත සමුත්ථාන සිතින් හටගත්ත සිතින් ඔසවපු සිතින් උපන්න සිත හේතුෙන් උපන්න සිතින් ඔසවන ලද රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන තියෙනවනම් මෙන්න මේවත් දකින්න චිත්තජ චිත්ත හේතුක චිත්ත සමුත්ථාන. ඒ කියන්නේ රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන මොනවද? චිත්තජ වූ චිත්ත හේතුක වූ චිත්ත සමුත්ථාන වූ අපි කියමු. දැන් දැක්කහම දැකපු රූපය ආපහු සිහි කරන්න පුළුවන් නම් අපිට මෙන්න මේක චිත්තජ වූ චිත්ත හේතුක වූ චිත්ත සමුත්ථාන වූ රූපායතන. තාම කබලින් කහාරේ යැපෙන කාම ලෝකින් අපිට මේ ධම්මායතනය කියලා අහුවෙන්නේ නැහැ. මේ ලෝකේ කෙනා කෙනාගේ මත්තම. දැන් අපි කියමු අම්මා ඉන්නවා කියලා බාහිර තියෙන රූපයක් සිහි වෙන ගතියකින් තියෙනවා. ඒ රූපේ සිහි කරන කම කළා තියෙන ඇහින් දැකපු ඒ දර්ශනේ සිහි කරන කම උපදලා තියෙන මොකටද? මේ චිත්තජ චිත්ත හේතුක චිත්ත ප්‍රත්‍ය. එතකොට යම් අහපු සද්දයක් ආපහු සිහි කරන මට අහවලා මෙහෙම කිව්වනේ කියලා. එතකොට මේකට ප්‍රත්‍ය ටික චිත්තජ චිත්ත හේතුක චිත්ත ප්‍රත්‍ය. එතකොට ඒ වගේ තැන් වලදී දකින්න ඕනේ මේ චිත්ත හේතුන් චිත්ත ප්‍රත්‍යෙන් හටගන්න කියන කාරණා. ඇත් ඉදිරි පිට හම් වෙනකොට මහ භූතයන් නිසයි පෙනෙන්නේ. ඒක සිහි කරන අවස්ථාවට දකින්න ඕනේ මොකද්ද? මේක චිත්තජ වූ චිත්ත හේතුක වූ චිත්ත ප්‍රත්‍යෙන් උපන්න වර්ණායතන රූපායතන ශබ්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන කියලා දකින්න. එතකොට ඒ විතරක් නෙමෙයි ආකාශ ධාතු ආපෝ ධාතු රූපස ලහුත රූපස මුදිත රූපස කම්මඤ්ඤත. එතකොට කියන මෙන්න මේ ටික අපි කියමු. දැන් රූපයාගේ සැහැල්ලු බව, රූපයාගේ මුදු බව, රූපයාගේ නමන්න දිගයින් පුළ මේ කර්මන්නේ බව, මේවා ඔක්කොම චිත්ත හේතුයෙන් හිත තියෙන නිසයි මෙහෙම කරන්න පුළුවන්. චිත්ත හේතුයෙන් ඒ චිත්තජ. එතකොට චිත්තජ චිත්ත ප්‍රත්‍ය හැදෙන්නේ සිත තියෙන නිසාම. මෙහෙම වෙනවනම් සිත නැති නුට එහෙම නොවෙනවනම් එහෙනම් සිත හේතුයෙන් මේ වෙන්නේ කින කාරණාවෙන් තේරුම් කර ගන්න. රූප කියනකොට ඒ ස්වභාවයෙන් ගත යුතු වෙනකෙන. එතකොට කතමන්තං රූපං මේ චිත්ත සමුත්ථානං චක්ඛායතනං කායායතනං ඉතින්ති පුරුසින්දි ජීවිතේන්ද්‍රිය රූපස ජරතා රූපස අනිච්චිතා යම් වා පනම්පි අත්ති රූපං න චිත්තජං න චිත්ත හේතුකං න චිත්ත සමුත්ථානං රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන ආකාශ ධාතු රූපස ලහුත රූපස මුදිත රූපස කම්මනිත රූපස උපචේ සන්තති කබලින්කාරෝ කියලා අර රූප ටිකම් පෙන්නනො. චිත්ත සමුත්ථාන නොව හිතෙන් නොසන ලද හිතෙන් ඔසවන්නේ නැති රූප මොනවද? ඇහැ, කන, දිව, නාසය, ශරීරය මෙන්න මේ වගේ තියෙනවනම් ආජරතා අනිත්‍යතා කියන මෙන්න මේ ස්වභාවයන් මේවා හිතෙන් හදපුවා හැම මිනේ හිතෙන් ඔසවපුවා. එතකොට මේවා
චිත්ත ප්‍රත්‍යක නෙමෙයි වෙන වෙන ප්‍රත්‍යකින් හටගන්නේ ඒක. ඇසාදී ආයතන පහම මොකද දැන් චිත්ත සමුත්ථාන නම් ඇහැ කියන එක සිහි කළ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට මෙහෙ එකක් විතරුනවා. ඒකයි දැන් චිත්ත සමුත්ථාන නොවන දේවල් තමයි හිතෙන් ඔසවන්නේ නැති හිතෙන් ඔසවන්න බැරි දේ රූප තමයි මොකද ඇහැ කන දිව නාසය ශරීරේ මෙන්න මේ වගේ ඒවා ටික ඒවා හැමම තියෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඒ කියන්නේ ප්‍රകൃතියෙම හම්බ වෙන රූප ආයතනයක් තියෙනවා මේ ඇහෙන් බලනකොට. මේක ඇහෙන් බලපු නිසා මහ භූතයන් නිසා හටගත්තා මිසක හිතෙන් එසෙවන්නේ හිතෙන් ඔසවන චිත්ත හේතුකේ චිත්ත හේතුයෙන් චිත්ත චිත්තජ කියනකොට එයා උපද්දලා තියෙන්නේ හිතෙන්. හරි දැන් අපි රූපේ මනෝමින් සිහි කරනකොට එයා උපද්දලා තියෙන්නේ හිතෙන්. දැන් මේවට හිත සම්බන්ධ නැහැ කියන එක නෙමෙයි හිත සම්බන්ධ වුණාට එයා ඉපැද්දුව යන කරුණට යන්නේ නැහැ. එයා එසෙව්ව යන කණේට යන්නේ නැහැ. එයා උපකාරය දෙන්න පුළුවන්. නමුත් මෙයා ඔසවලා තියෙන්නේ මෙයාව හදලා තියෙන්නේ මෙහෙම ආයෙ කියනවා වගේ. දැනකින් එතකොට ඒ වගේ රූප ආයතනේ ශබ්ද ආයතනේ ප්‍රകൃතියෙම සද්දය ඇහෙනකොට ප්‍රകൃතියෙම වර්තමානයේ ගන්ධය ඇහෙනකොට රසය දැනෙනකොට මෙන්න මේව ගත්තාම චිත්ත සමුත්ථාන නු රූප. එතකොට අදට ওই ටික කොහොම හිට ඉතුරු ටික කතා කරමු.